सेंसिटिव स्किन तीन बेबी ऑयल अत्र मम पावचरू कुटा हम बेबी ऑयल यूरोप जीवते आट पुलवा हर बलसी फार्मसी की हरी सूपर मार्केट हरी मेन मे बेबी ऑयल आड़का पास मम तम पावचक बेबी ऑयल जोनसन सेके मेन मे बेबी ऑयल दन मम पावचरा मेन मे बेबी ऑयल मम पावचकते जोनसन सेके मेन मे बेबी ऑयल मेक मिलीटर सी अंतर्गत वेलावा इध मे पुंजी मे पड़े गांडपुला सामान्युपया देशी हट पाक වගේ මේක ඕනම ෆාමසියකක ඕනම ෆුඩ් සිටියකින් වගේ ඔයාලට අරගන්න පුළුවන් බේබි ඔයිල් එකක්. ඉතින් මේ ජොන්සන්ස් එකේ බේබි ඔයිල් එකට අමතරව ඔයාලට හරිම ලේසියෙන් ලංකාවේ ෆාමසියකින් එතකොට සුපර් මාකට් එකකින් අරගන්න පුළුවන් බේබි ෂෙරමි බේබි ඔයිල් තියෙනවා. ඒත් එක්කම පෙයාස් එකේ, ඒත් එක්කම පැන්ඩා වගේ බ්‍රෑන්ඩ් වලින් බේබි ඔයිල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ අමුද්‍රව්‍යano ඔයා කැමති විදිහේ අමුද්‍රව්‍යන් තියෙනවා නම් ඔයා කැමති බේබි ඔයිල් එකක් මේ ටිප්ස් ටික කරන්න තෝරගන්න. मंगरगत जॉनसन बेबी ऑयल की मिनरल ऑयल अंतर्गत वेलाम विटमीन ई अंतर्गत वेला देंट अभी जॉनसन ब्रांड की बेबी ऑयल का ओण बेबी ऑयल का चुटा को सरकारी मत मेक अरगा बेबी ऑयल बेबी ऑयल की बॉडी ऑयल दिन मैंने हे ऑयल दिखाई गुड़ापेट दी अभी මේ බියුටි ටිප්ස් කරනකොට ඔය ස්කින් එකට මේක පාවිච්චි කරනකොට හෙයා ඔයිල් එක එහෙම පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒ නිසා එතකොට ඔයා අනිවාර්යයෙන් මේකේ බොඩි ඔයිල් එක තමයි අරගන්න ඕනේ. ඉතින් අන්න ඒ දේ ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න. ඉතින් එහෙනම් දැන් බලමු මගේ බේබි ඔයිල් බියුටි ටිප්ස් ටික මොනවද කියලා. ඉතින් දැන් මේ දවස්වල ගොඩ දෙනෙක් කතා වෙන දේ මෙන්න මේ වගේ ලස්සන ග්ලාස් ස්කින් එකක් හදාගන්න එක. ඔන්න ඔයාට බේබි ඔයිල් පාවිච්චි කරලා ඔන්න ජෙල් මොයිස්චරයිසර් එකක් හදාගන්න පුළුවන් ඔයාගේ ස්කින් එක ලස්සන ග්ලාස් ස්කින් එකක් කරගන්න. මුලින්ම ඇලෝ ජෙල් ටිකකට බේබි ඔයිල් ටිකක් දාලා සුදු පාට හුරු ක්‍රීම් එකක් වගේ වෙනක හොඳින්ම මික්ස් කරන්න. ඉතින් මේක ඔයාට සාමාන්‍යයෙන් සතියක් වගේ අරන් තියලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ජෙල් මොයිස්චරයිසර් එක ඔයා මාස දෙකක් තුනක් වගේ එක දිගට කාලයක් පාවිච්චි කරගෙන ආවොත් උදේට සහ රෑට ඔයාට ලස්සනට ඔයාගේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා ආසම විදිහේ ග්ලාස් ස්කින් එකක් හදාගන්න පුළුවන්. ඉතින් දැන් මේක ඔයාට උදේට රෑට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් රෑට නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණත් ඔය උදේට පාවිච්චි කරලා ඔයා මේක එළියට යනවා නම් එහෙම අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන්නත් හොඳට මතක තියාගන්න. ඒත් එක්කම දැන් රාත්‍රී කාලේ පාවිච්චි කරලා උදේට හොඳට මේ ජෙල් එක ෆේස් එකෙන් හොඳට ඉවත් වෙන විදිහට හොඳින්ම ඉවත් කරන්නත් මතක තියාගන්න. මොන ඔයාට තියෙන normal skin එකක් හරි ගොඩක් dry skin එකක් නම් ඔයාට මේ විදිහට හදපු ජෙල් මොයිස්චරයිසර් එක හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔන්න ඔයාට තියෙන oil skin එකක් නම් හරි ඉක්මනට acne එනවා නම් ඔන්න ඔයාට එච්චරම මේ විදිහට හදන ජෙල් මොයිස්චරයිසර් එක ගැලපෙන්නේ නැහැ. හැබැයි ඔයාට acne ඉඳලා හිටලා එන ටිකක් තෙල් සහිත සමක් හෝ එහෙම නැත්නම් මිශ්‍ර සහිත සමක් තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් මේක ජෙල් ඇලෝ ජෙල් ටික වැඩි කරලා එතකොට එකතු කරන බේබි ඔයිල් ප්‍රමාණය ටිකක් අඩු කරලා ඒක හදලා පාවිච්චි කරන්න. ඒකෙන් ඔයාගේ ස්කින් එකේ ටිකක් ඔයිල් තියෙන ප්‍රමාණය අඩු කරනවා. ඉතින් ඒ නිසා ඔයාට මේකෙන් හොඳ වාසියක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම විටමින් E ඔයිල් එහෙම අන්තර්ගත වෙලා තියෙන නිසා.
मसल इहिल वगेमोयागे शरीर लेखमनागमन वड़ा थोदी सिद्धवेनो दया मुकूत्म नौकर निकम लोशन अप्लाई निकम वोशक लोशन अप्लाई कर ला हिटियोत वेन्ने स्किन टिकल खाले खालुवेन गाना इतिंग एनिसा ओयाट पुलवानांग एवल इक्मंट वोशक पोंदट टिकल स्किन रप्वेन विधियट बेबी ऑयल टिकाक अप्लाई करने ए टाइम वाले टिकाक वैडी हैं इतकोट एक एक अंतर्गत वाला तीन विटामिन ई या तो फिर मिनरल ऑयल वालिंग अरे मामूलिंग क्यों वगे मसल्स हील कर लो तो संसारने हो दिन सिद्ध कर ला अरे टाइम वाला ए पार वाल हरे एक मंड आडू करना वगे म अरे तीन खालू पार्ट वेंग तीन इडर हरे एक मंड आडू करना හරි නිකන් ෆුඩ් ලෝෂන් එකක් ඇප්ලයි කරාහා සමාන. ඉතින් මේක හදාගන්න අපි අර මුලින් හදපු ඇලෝ ජෙල් සහ බේබි ඔයිල් මික්ස් කරලා හදපු ජෙල් මොයිස්චරයිස් එකට වැස්ලින් ටිකක් එකතු කරලා. ඊට පස්සේ තියෙන හොඳට ඩ්‍රයි කරපු යටිපතුලේ මේ මොයිස්චරයිස් එක ඇප්ලයි කරලා මේස් එකක් දාලා නිදාගන්න. ඉතින් මේ දෙත් විශේෂයෙන්ම කියන්න ඕන වාගේ කාමරේ රස්නේ නම් මුළු රෑම මේස් එකක් දාගෙන ඉන්න එපා. ඒක කොහොමත් කකුලට එච්චර හොඳ දෙයක් නෙමෙයි. තින් ඒ නිසා වඩාත් හොඳයි ඔයාලට පුළුවන් නම් පැයක් දෙකක් වගේ රාත්‍රී කාලේ දාන් ඉඳලා ඒක ඉවත් කරලා නැවතත් පොඩක් ටිෂු එකකින් අවශ්‍ය නම් පිහදලා දාන්න. ඉතින් කාමරේ රස්නේ නම් කීයටවත් මුළු රෑම මේස් එක දාලා තියන්න එපා. ඉතින් දැන් කියන්න යන්නේ බේබි ඔයිල් මම පාවිච්චි කරන මම කැමතිම බියුටි ටිප් එක ගැන. ඒ තමයි අපි මේකප් පාවිච්චි කරනකොට අපි පාවිච්චි කරනෝනේ අයිබ්‍රෝ ජෙල් එහෙම නැත්නම් අයිලයිනර් ජෙල් එහෙම. ඉතින් මේකේ ඇතිවෙන ප්‍රශ්නේ තමයි එක්ස්පයර් නොවුණා ටික කාලයක් යනකොට මේ අයිලයිනර් ජෙල් එක එහෙම චුට්ටක් මේ වගේ හයි වෙන්න බලනවා. ඉතින් ඒ වෙලාවට මම කරන්නේ සාමාන්‍යයෙන් මේ ක්‍රෙවලාන් එකේ තියෙන මික්සින් ලික්විඩ් එකක් මේකෙන් චුට්ටක් මික්ස් කරලා මේක හදාගන්න එක. ඉතින් මේක සාමාන්‍යයෙන් මිල වෙනවා යුරෝ 17ක් 16ක් වගේ ගන්නක්. ඒත් සමහර දැන් මේ ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ සම්පූර්ණ මුදල මගේ ඉතුරු කරා මේ බේබි ඔයිල් පාවිච්චි කිරීමේ. ඉතින් මේක මමත් මගේ යාළුවෙක් කියලා තමයි පාවිච්චි කරන්න අරගත්තේ. අයිලයිනර් ජෙල් එකල් වෙච්ච අයිලයිනර් ජෙල් එකට චුට්ටක් මික්ස් කරලා පාවිච්චි කරන්න තියෙන හරිම හොඳට අයිලයිනර් ජෙල් එක වැඩ කරනවා. අර මික්සින් ලික්විඩ් එක තරම්ම හොඳට. ඉතින් ඒ මේ විදිහට विशेष वाटर प्रूफ आईलाइनर जेल प्रश्न එතකම දැන් ගොඩක් අයට තියෙන තව ප්‍රශ්නයක් තමයි පළක් වෙලාට ලිප්ස්ටික් එකක් ගෑම් මේක වැඩි වෙලා තියෙන්නේ නැහැ මේක හරි ඉක්මනට මෙන්න මේ වගේ නිකන් කැඩි කැඩි නැක් ක්‍රැක් වෙන ගතියක් එනවා කියන එක. ඉතින් ඔන්න ඔයාට පුළුවන් මේකට බේබි ඔයිල් මික්ස් කරලා බේබි ඔයිල් වලින් ස්ක්‍රබ් එකක් ලිප් ස්ක්‍රබ් එකක් හදාගෙන පාවිච්චි කරන්න. ඒත් එක්කම බේබි ඔයිල් ලිප් බාම් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ පාවිච්චි කරන්න ඕන මෙන්න මේ විදිහට. තුබුරු සීනි ටිකකට බීපෙනි ටිකක් දාලා තව බේබි ඔයිල් ටිකකුත් දාලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ තප්පර 30ක් 40ක් වගේ ලිප් එක හොඳින් ස්ක්‍රබ් කරන්න. මදු උණු වතුරින් සෝදලා ලිප් එක හොඳට ඩ්‍රයි කරගන්න. ඊට පස්සේ බේබි ඔයිල් ටිකක් ආයි තොල්වල ගාලා වැඩි ඔයිල් ටික ටිෂු එකකින් අයින් කරගන්න. ඊට පස්සේ තියෙන ඔයාගේ කැමති ලිප්ස්ටික් එකක් ගාගන්න. ඉතින් මේක ලිප් බාම් එකක් වගේ ඔයාගේ ලිප් එක හොඳින් මොයිස්චරයිස් කරනවා.
ගොඩක් අය ඉන්නවනේද කොණ්ඩෙට ජෙල් ටිකක් නැතුවම බැරි අය. අන්න ඒ අයට පුළුවන් අපි අර මුලින් හදපු ඇලෝ ජෙල් එකතු කරලා ඒත් එක්කම බේබි ඔයිල් මික්ස් කරලා හදාගත්ත මික්ස් එක අරගන්න. ඒකෙන් ඔයාගේ කොණ්ඩේ ලස්සනට කොණ්ඩෙටම බදලා අරලා තියනවා වගේම අවුල් වෙන්නේ නැහැ. ඒත් එක්කම කොණ්ඩෙට හරිම ලස්සන ෂයින් එකක් දෙනවා. මේක නම් මම ඔයාට කලින් වීඩියෝ එකේත් කිව්වා ඔයාට පුළුවන් ඔයා රේස් එක පාවිච්චි කරලා නම් ෂේව් කරන්න ඔයාට පුළුවන්. ඔයා චේව් කරන්න පාවිච්චි කරන්න සබන් හරි බොඩි වොෂ් හරි වෙනුවට බේබි ඔයිල් පාවිච්චි කරන්න. ඒකෙන් ඔයාගේ ස්කින් එක කළු වෙන්නේත් නැහැ. ඒත් එක්කම අර ෂේව් කරාම ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන පුංචි පුංචි විවිධ දාන තත්ත්වයක් ඇති වෙන්නේත් නැහැ. මම දැන් රේස ක්ලීන් කරනකොට ගොඩක් අයට ඇති වෙන ප්‍රශ්නයනේ මේ රේස එක කොච්චර හොඳට ක්ලීන් කරත් අර ඇතුලේ පුංචි පුංචි කෙස් කොට දකින්න තියෙනවනේ. ඉතින් ඔයාට පුළුවන් පොඩි කප් එකකට බේබි ඔයිල් ටිකක් දාලා මේ රේස එක ඒක ඇතුලේ දාලා විනාඩි 5ක් තියන්න. ඊට පස්සේ ඔයාලට දකින්න පුළුවන් අර රැඳිලා තිබු කොම කෙස් ගස් ටික ඉවත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මගේ බේබි ඔයිල් පාවිච්චි කරලා කරන බියුටි ටිප්ස් ටික. ඉතින් මීට වඩා දේවල් ඔන්න ඔයත් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා කරන බියුටි ටිප් එක ගැනත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝ එකක් බලන්න මගේ YouTube channel එක subscribe වෙන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරොත් ඔන්නත් පුළුවන් මම වීඩියෝ එකක් upload කරපු ගාම ඒක notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් කරන් ඔන්න ඉක්මනට මෙනකන් ගිහින් එන්න. Bye.